පෙරවරු 8 විනාඩි 5 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව. දේශිකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මභානි ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. සාදු සාදු සාදු. පින්නොතනි ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මද්යපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මද්යපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සුද්දස්සුචේ සදා පග්ගෝ සුද්දස්සු පෝසතෝ සදා. සුද්දස්සු සුචි කම්මස්ස සදා සම්පජ්ජතේ වතං. දේවසේනාහි බ්‍රාහ්මන සබ්බ භූතේසු කරෝහි කේමතා. සචේ මුසාන භනසී සචේ පානං නහින්සසී. සචේ අදින්නං නදියසී සද්ධානෝ අමච්ඡදී. කංකාහසි ගයං ගන්පා උදපානෝපි කේ ගයාති. සාදු සාදු සාදු. සදහවත් පින්වත
ධර්මානු ශාසනාවට සවන්දීමටයි ඔබ සූදානම. ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරගත්තේ මජ්ඣිම නිකායේ වත්ථූපම සූත්‍රයට අයත් ගාථා දහම් දෙකක්. සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළා, සුද්ධසුචේ සදා පග්ගු සුද්ධස්සු පෝසතෝ සදා සුද්ධස්සු සුචිකම්මස්ස සදා සම්පජ්ජතේ වතං. කෙලෙස් නැති උත්තමයාට සැමදා සැමකල්හිම උතුම් ගුණදහම තමයි සුබ නැකත වෙන්නේ. කෙලෙස් නැති කලාගේ නැති කල උත්තමයාට හැමදාම හැම කල්හිම සුබ නැකත තමයි උතුම් ගුණදහම් හි පිහිටීම. පිරිසිදුව ජීවත් වන්නාට සැම දවසම පොහොය දවස. පිරිසිදුව ජීවත් වන කෙනාට හැම දවසම පොහොය දවසක්. එනම් උතුම් දවසක් කියන එකයි තේරෙන්නේ. පිරිසිදු ක්‍රියා ඇත්තාගේ සමාදානෙ ඒකාන්තයෙන්ම සමෘද්ධිමත් වෙනවා. අපේක්ෂිත අරමුණ ඉටු වෙනවා. එසේම ස්නානේ කරන් සියලු සතුන් කෙරෙහි මෛත්‍රී කරන්, ඒ වගේම සත්‍යයේ මුසාන බනසි සත්‍යේ පානං නැ හිංසසි සත්‍යේ අදින්නම් න දියසි සද්ධානි නාමච්චති කින්කා හසි ගයං ගන්ත්වා උදපානෝපිකේ ගය. විශේෂයෙන්ම බොරු නොකියනවද යමි, බොරු කියන්නේ නැතිද, සත්ව හිංසාවක් නොකරනවද, නොදුන් දේ නොගන්නවද, ශ්‍රද්ධාවන්තද, ලෝභකමක් නැතිද, එහෙම කෙනා ගයා නදියට ගිහින් කුමක් කරන්නද? තමන් සතු ලිඳම මහා ගංගාව. ඒකයි මේ ගාථා ධාමයේ තේරෙ. සම්බුදු පියාණන් වහන්සේ අපට කියා දු වටිනා ගුණදහම් රාශියක් මේ ජීවිතයට ඇතුළත් කර ගැනීමේ වටිනාකමයි. නිදන්තනයෙන් අපි සුබ නැකත් බලනවා. දියුණු වෙන්නට, ආර්ථික ශක්තිය වැඩි කර ගන්නට ඉතා වාසනාවන්ත බලාපොරොත්තු සපිරි දවසක් අනාගතයක් උදා කර ගැනීම සඳහා සුබ නැකත් බලමු. කෙලෙස් නැති කළ උත්තමයා ආර්ය උත්තමී. ආර්ය උත්තමයෝ ඒ අයට හැමදාම හැම කල්හිම උතුම් ගුණදහම සුබ නැකත. තමන් ක්‍රියා කරන හොඳ දේවල් තමයි සුබ නැකත් හැටියට ආර්ය උත්තමයෝ පිළිගන්නේ. ආර්ය උත්තමයන් වහන්සේලා බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිතේ උතුම් ගුණදහම් මත පිහිටගෙන ක්‍රියා කිරීම සුබ නැකතක් කොටසක්. දැන් අපි සුබ නැකතක් කියලා කියන්නේ මොකක් කරි හෝනාවක් වෙලාවකට පැය මෙච්චරයි, මිනිත්තු මෙච්චරයි, තප්පර මෙච්චරයි කියන ක්‍රමෙට ඒ ජ්‍යොතිෂය අනුව අපි සුබ නැකතක් හදා ගන්න වෙලාවකට වැඩ කරන්න. අන්න ඒක සුබ නැකතක් හැටියට පිළිගන්න. නමුත් ආර්ය උත්තමයාගේ සුබ නැකත තමයි තමන් හැමදාමත් හැම කාලයකමත් උතුම් ගුණදහම් ආරක්ෂා කරගන්න එක. ඒක තමයි සුබ නැකත. ගුණදහම් මත ජීවිතේ ගොඩනගා ගැනීම මෙලව ජීවිතයේ පරලොව ජීවිතයේ දෙලවටම ශාන්තිය සැලසෙනවා, දෙලවටම අභිවෘද්ධිය උදා වෙනවා. ඒක ඊටාම වැදගත්.
පිරිසිදුව ජීවත්වන කෙනාට සිතකය වචනය සංවර කරගෙන වැරදිදේට පොළඹවන්නේ නැතු බෝම සුපිරිසිදු ජීවිතයක් ගත කරනවා නම් යමි. එයාට හැම දාම එක පොහේ දවස සුපිරිසිදු ජීවිතයක් ගත කරන කෙනාට හැම දවසම පොහේ දවසක් පොහේ දවසේ කිවේ බලගතුම දවස මාසේ බලගතුම දවස පොහේ දවස. එවගේම පිරිසිදු වැදගත් සංවර හික්මුණු ජීවිතයක් ගත කරන්නට පේවත් සමාදන් වෙන්නේ මේ පොහේ දවස. එනිසා පිරිසිදුව ජීවත් වන්නාට හැමදාම පොහේ දිනයක් අපේ උතුම් ගුණාංග මත පිහිටා ජීවිතය ගත කරන කෙනා අපේ ජීවිතවලට ආරක්ෂාව සැපයීම අපේ ජීවිතවලට යම් අරමුණක් උදාකරලීම බුද්ධිමත් භවයේ වටිනාකම. එනිසා පිරිසිදු ක්‍රියා ඇති කෙනාගේ සමාදානයත් ඒ කාන්තේම එයාට සමෘද්ධිමත් වෙන. බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් අපට කියා දෙනවා සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී පතුරවන්න. සබ්බ භූතේසු කරෝහි ඛේමත සියලුම සත්වයෝ කෙරෙහි සියලුම ප්‍රාණියෝ කෙරෙහි සියලුම භූතයෝ කෙරෙහි මෙත්සිත පතුරවන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිත මෛත්‍රී සිත පතුරවන්නේ එක මිත්තස්ස භාවක් මෛත්‍රී සිත මිතුරු භාවයේ වැඩිවීම මෛත්‍රියයි මිත්‍ර භාවයේ වැඩි කර ගැනීම මෛත්‍රියයි මේ බුදු දහම උගන්වන වටිනාම ධර්මතාවක් මෛත්‍රිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍යේ මුසාන භන්සි සත්‍යේ පාණං නහින්සසි බොරු නොකියනවද සත්ව හිංසා නොකරනවද නොදුන් දේ නොගන්නවද ශ්‍රද්ධාවන්තද ලෝභ කම දුරු කළාද? අන්න එයා ගයා නදියට ගොස් කුමක් කරන්නද? එයා කොතනට ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද පිරිසිදු කම අතින් එයා ජීවිතයේ උපරිම ඵලයට පිහිටලා තිබෙනවා. මොකද එක්තරා බමුණෙක් පුරුදු වෙලා හිටියා බමුණෝ මේ උදේටත් දවල්ටත් හවසටත් ගංගා නම් ගඟට බැහැලා ඉන්න. මොකද කියලා ඇහුවම ඒ කෙලෙස් පිරිසිදු වෙන්නේ කියලා කිව්වා. ගංගා නම් ගඟට බැහැලා ඒගොල්ලෝ ඉන්න. බුදුරජාණන් වහන්සේ විමසුවා මොකද කියලා. කෙලෙස් තවනවා. මේ නෑවම ගඟට බැහැලා කෙලෙස් ඔක්කොම අපි හේදිලා. අපි පිරිසිදු වෙන්නේ. ඒ නිසා මේ නාන්නේ ඒ නිසා මේ දියේ බැත පූජාවන් පවත්වන්නේ කිව්වා. ඒ බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා ඒ සියල්ලම අනවශ්‍ය දේවල්. හොඳට පිරිසිදුව ක්‍රියා කරන්න සිතකය වචනේ සංවර කරගන්න. සිතකය වචනේ සංවර කරගෙන සංසුන් සාමකාමී කෙනෙක් හැටියටයි ජීවිතේ ගොඩනගා ගන්න ඕන කරා. අන්න ඒකයි බුදුහාමුදුර අපිට කියලා දුන්නේ. කෙලෙස් දැති කෙනාට හැමදාම හැම කල්හිම උතුම් ගුණ දහම තමයි සුබ නැකත වෙන්නේ. කෙලෙස් නැති උත්තමයෝ නිරන්තරයෙන් ගුණ දහම් මතව තමයි ජීවිතේ සකස ගන්නේ. ඒ අය කල්යාණ මිත්‍ර උත්තමයෝ වෙන්නේ. ඒ උතුම් කල්යාණ මිත්‍ර ගුණ දහම අපේ ජීවිත මෙලව පරලව දෙලවටම ශාන්තිය සලස ගන්නට හේතු වෙනවා. හැම කෙනාම හොඳ ශක්තිමත් මේ පින්කම්වල යෙදෙන්න ඕනේ. පිරිසිදුව ජීවත් වන්නාට හැමදාම පොයේ දින. ඒ දෙදා දවසේ යා පොයේ දවසක් වගේ ගත කරා. පිරිසිදු කර්ම, පිරිසිදු වචන, පිරිසිදු ක්‍රියා ඇති වෙනකොට බොහොම සන්තෝෂදායකව බලාපොරොත්තු කටයුතු කරන නිමා කර ගන්නට ලැබෙනවා. අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ උසස් වූ මානසික සුවයකට පත් වෙන්න. ඒ සඳහා කෙමෙන් කෙමෙන් මේ කෙලෙස් දාම් අපි දුරු කළ යුතුව පරති. මුගාදුරට උත්සාහ කරන්න ඕනේ අපි බොරු නොකියන්න. සත්ව ගහසන නොකරන්න.
නොදුන්දේ නොගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. ලෝභකම දුරු කරගන්න. මෙන්න මේ වාගේ දේවල් වලට අපේ හිත පිළිඹව ගන්න. වැරදි කරන්න එපා, පාප කර්ම කරන්න එපා, දුර්වල වැඩවලට යන්න එපා කියන එක අපි කවුරුත් පිළිපදින්න ඕන. අපේ ජීවිතවල වටිනාකම එතකොට අම්මා කියන දේ, තාත්තා කියන දේ අහනවනම් එවුන් කන් දෙනවා. කවුරුන් හෝ කියන කෙනෙකුගේ වැඩිහිටියෙකුගේ කවරෙකුගේ හෝ අඩුපාඩු අපට කවුරුන් හෝ කියා දෙනවා නම් ඒක පිළිපදින්න ඕන. ඒක අපේ යුතුකම. අපි ඉවසීමෙන් අපි කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. වැඩිහිටි වහට අපි අවමන් කිරීම සුදුසු නැහැ. එනිසා හොඳට කවුරුත් ගුණ දහම් මත ජීවිතේ සකසගෙන හොඳ ලක්ෂණට ජීවිතේ ගොඩනගා ගන්න. හැම කෙනෙක්ම මනුෂ්‍යව හැටියට අපි මේ ලබාගත්තු ජීවිත කාලය හොඳට ගත කරන්න ඕන. ගුණ දහම් මත අනුව එවිට තමයි අපේ වටිනාකම ඉස්මතු. බාධක මැටගෙන ජයග්‍රාහී ගමනක් අපි යා යුතු වෙනවා. හැම කෙනාම මේ ජීවිත කාලය හොඳ දේ කරන්න, හොඳ දේට නැඹුරු වෙන්න, සිත කය වචනේ සංවර කරගන්න, ගුණධම් ආරක්ෂා කරගන්න, වටිනා ජීවිත ගත කරන්න ඕන. එතකොට තමයි ඒ දඩුවන්ට ශාන්තිය සැලසෙන්නේ. දඩුවෝ කියන අය හුඟක් වැරදි වැඩවලට පෙළඹෙනවා. ඒගොල්ලන් දුරදික හිතන්නේ නැහැ, ළඟ බලන්න. නමුත් ඇතිවන්නා වූ විනාශය නම් සදාකාලික. එනිසා ඔක්කොමල්ල උනන්දුවෙන් උද්‍යෝගයෙන් ප්‍රබෝධයෙන් වැඩ කරමින් තම තමන්ගේ ඒ සියලුම ජයග්‍රහණයන් තහවුරු කර ගන්නට කවුරු කරන කියන දේ පිළිබඳ අවබෝධයක් ඇතිව ක්‍රියා කිරීම වැදගත් වෙනවා. සසර ගමන කෙටිකට ගන්න ඕනේ අපි. ඒ කෙටිකට ගන්ට නම් බොහෝ මහන්සි වෙන්න වෙනවා. උදේ හවා වෙහෙස මහන්සි වී කටයුතු කරන්නට වෙනවා. පින්වත් කිසිම මොහොතක බොරු කියන්න හොඳ නැහැ. නැති දේ ඇති කොට කීම, ඇති දේ නැති කොට කීමයි බොරු. සභාවක් මැද බොරු සාක්ෂි දීම ඒවා ඉතාම භයානක කුසල කර්ම. අපි නිරන්තරයෙන් ඒවයින් ඈත්වීම වැදගත් වෙනවා. ඒකලාම සත්ත්ව හිංසා, සත්ව ඝාතන, සත්ව හිංසා මේවා ඉතාම ප්‍රාථමික සමාජ ක්‍රියා. සතුන්ට ආදරය කිරීම අපේ වංශකම. කිසිම කෙනෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක්, දෝෂයක් ඇති නොවන විදියටයි අපි ක්‍රියාත්මක විය යුත්තේ. එනිසා ඔක්කොමල්ලම තේදුම් අරගෙන ලක්ෂණ ගමනක් යන්ට මහවත හදා ගන්න ඕන. අපි හැම කෙනෙකුගේම ජීවිතවලට ආරක්ෂාව සැපෙන්න ඕන. අපි යන ගමන බිමන දියුණු වීමට බලාපොරොත්තු වීම ශක්තිය අපි ඇති කර ගන්න ඕන. හැම කෙනෙක්ම දියුණුවේ මහවත හදා ගන්න. මේ උදාබෝ 2018 වසර ජයග්‍රාහී බලාපොරොත්තු සපිරි අරමුණු ඉටුකර ගන්න හැකි වසරක්කද ගන්නට ඕන. පාප කර්ම වලින් මිදි, වැරදි වැඩ වලින් මිදි, තමන්ටත් අන් අයටත් ප්‍රයෝජනවත් වනදී අර්ථයක් වන දේමයි අපි සිදු කළ යුතු වන්නේ. අද හුඟක් නැකත් බලනවා, වෙලාවල් බලනවා, හෝ නාවතිතිය බලනවා, මොනවා හරි පෞද්ගලික දෙයක් සඳහා එක්ක විවාහ වීම, එක්ක මොනවා හරි කටයුතු. එතවස්සේ මේක නරක නැහැ. නමුත් ඕමනායකටයි එපායකටයි ඔක්කොටම නැකත් බල බල ඉන්න ගියොත් අපට ගොඩ යන්න බැරි වෙනවා. හැම මොහොතකම අපි නැකත, තිතිය, හෝරාව මේවටම තන දෙදී ක්‍රියා කරන්න යාමෙන් යම් පාඩු අලාභ සිදු කර ගන්නවා නොඅනුම. සමහර ඒවා නැතත් විනාශයේ පාඩු ඇති කර ගන්න. ඉතින් අපි හොඳට නැකතක් බලන එක හොඳයි, සුබ නැකතට කටයුතු කරන එක හොඳයි. නමුත් ඉතින් උතුම් ගුණාංග මත ජීවිතේ සකසා ගැනීමම තමයි කෙනෙකුට සුබ නැකතක් උදා වෙන්නේ. තමන්ට හොඳම නැකත තමයි තමන් ගුණවන්ත වීම. තමන් උතුම් ගුණාංගවල පිහිටීම. තමන් කිසිවෙකුටත් කරදරයක් බාධකයක් නොවීම. අන්න ඒක තමයි සුබ නැකත. ඒ වගේම පිරිසිදුව ජීවත් වන කෙනාට හැම දවසක්ම පෝය දවසක්. පෝය දා කියන්නේ පින්කම් කරන, සිල් සමාදන් වෙන බොහෝ කාර්ය බහුල දවසක්. වෙහෙර විහාරවල හුඟක් ඒ කාර්ය බහුලතාව බලපාන. සිල් සමාදන් වෙන, බණ භාවනා කරන පෝය කියන එකට. ඉතින් හැබැයි පිරිසිදුව ජීවත් වන කෙනා කිව්වේ සත්ව ඝාතන නොකරන, සදකම් නොකරන, කාමයන්හි වරදවා නොහැසිරෙන, බොරු නොකියන, සුරාව නොබන,
ගුණදහම් බොහෝදී. ඒවයින් පිහිතා කටයුතු කරන කෙනාට හැම දවසම පෝය දවස. එයා පෝය දවසට ගත කරනවා වගේ තමයි ගුණදහමින් සිල්වත්කමින් පිරිසිදු ජීවිතයක් ගත කරන දරුවන්ට උපම. පෝය දවස කියන්නේ උතුම් දවස. අන්නේ උතුම් දවස පොහොය දවස වගේ පිරිසිදුව ජීවත් වෙන කෙනාගේ පැවැත්මත් ඒවයි. පිරිසිදු ක්‍රියාවන් යම් කෙනෙකුගේ ජීවිතයේ හුරු කරගෙන තිබෙනවා. හොඳ වැඩ යම් කෙනෙක් පුරුදු පුහුණු වෙලා තරණ හොඳ සීරිත් වේද. ඒවා තමන්ගේ බලාපොරොත්තු ඒකාන්තම ඉෂ්ට සිද්ධ කරගන්න. පිරිසිදුව ක්‍රියා කරන කෙනාගේ සමාදානී යම් කිසි දෙයක පිහිටනවා නම් ගුණමාදහම් අවබෝධ කරගෙන ඒක හොඳට පිහිටන. ඒකෙන් හොඳට යා ඉදිරි ගමනක් යන. ඒ වගේම ඒ හොඳට නාන තමන් පිරිසිදු වෙන්න. හැබැයි ඉතින් පිරිසිදු වීමට නාන්නට අපි ඈත ප්‍රදේශවල දුවන. අපි මහා දේවල් හොය හොය දුවන. නමුත් ප්‍රශ්නයක් නෑ හොඳට නාන්න පිරිසිදුවට ඉන්න. හැබැයි සියලුම සතුන් කෙරේ මෛත්‍රී කරන්නට ඕන. මිතුරු භාවය ඇති කර ගන්නට ඕන. තමන්ගෙන් පටන් ගත්තම ගෙදර දොර පවුලේ අය අසල්වාසීන් ඥාති හිතවතුන් ඔය විදිහට හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රී සිත පතුරවන්න ඕන. සියලු සතුන් කෙරේ මෛත්‍රී කරන්න. සබ්බ භූතේසු කරෝහි කේමතා සියලු සතුන්ට මෛත්‍රී කරන එක අපේ වටිනාකම ඉස්මතු වීම. අපි කාගේත් ගුණවන්තකම පේන. දැන් මෛත්‍රී කරනවා මෛත්‍රී කරනවා කිව්වට හොඟ දෙන්නේ. අපට නම් එහෙම කරන බවක් පේන්න නැහැ. එනම් දැන් ඇහුවම කියන්න. මම මෛත්‍රී කරනවා. උදේ නැගිටින්නේ මෛත්‍රී කරගෙන. මම නෑ නින්දට යන්නෙත් මෛත්‍රී කරගෙන. කොහොමද? ඔන්න වචනෙන් කියනවා. නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. මම තමන්ගෙන් පටන් අර ගන්නවා. මම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා කියලා. වෙත්වා නෙමෙයි. මම නිදුක් වෙත්වා නෙමෙයි. මම නිරෝග වෙත්වා නෙමෙයි. මම නිදුක් වෙමි. නිරෝග වෙමි, සුවපත් වෙමි. අහං අවීරෝ හෝමි, මම වෛර නොකරමි, ක්‍රෝධ නොකරමි, ද්වේෂ නොකරමි, තරහ නොවෙමි. අන්න එහෙම පුරුදු වෙන්න මෙනෙහි කරන්න. මම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා කිව්වට නිදුක් වුනෙත් නෑ, නිරෝග වුනෙත් නෑ, සුවපත් වුනෙත් නෑ. ඒක වචනයෙන් ඔන්න කියන. ඊළඟට සිතින් අපි මෛත්‍රී වඩනවා. නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා කියලා තේක එක ක්‍රමයට සහෝදර සහෝදර ඥාති හිතවඳ දූ දරු අසල් වාසී මේ ඔක්කොම කවුරුත් එක්ක මේ පොදුවේ අපි කවුරුත් කල්පනාවට ගත්තේ නැ මේ ජීවිතේ මොකද්ද කියලා. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයට අර්ථයක් ගන්නට. එතකොට නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා කීකේ හිත හිතයි. හිතෙන් හිතන එක සිතවිල්ලනේ. වචනෙන් කියන. එතකොට අපි මෙතෙක් කිව්වා, හිතුවා මෛත්‍රිය. මෛත්‍රී කරන්නේ කොහොමදීමක් නෑ. දැන් මෛත්‍රී කරනවා කියන්නේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා කියලා වචනෙන් කියනවා. නැත්නම් හිතෙන් හිත හිතයි. නමුත් ක්‍රියාත්මක වීමක් නෑ. මෛත්‍රී කාය කර්මකෝ. මෛත්‍රී වඩනවා කියන්නේ එයාට ලැබෙන කුසලයට හිමිකම් කියන ඕන. ඒ මෛත්‍රී කරනවා කියන්නේ මිතුරු වීම. එතකොට අන්සතුන් කෙරෙහි මිත්‍ර භාවයේ පැතිරවීමයි වැදගත්. තමාගෙන් පටන් ගත්තම සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රී කරන. අන්න ඒක ප්‍රබල වටිනා උදාහරණ ලක්ෂණය. දැන් එහෙනම් අපි මෛත්‍රී කිය කියේ හිතයා මෙතෙක්ක. මෛත්‍රී හිත හිත හිතයා මෙතෙක්ක. අපි හෙට ඉඳලා අද ඉඳලා මෛත්‍රී කරන්නත් ඕන. නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා කවට කරනව නෙමෙයි කියනවා. ඒකම හිතනවා. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ කාරණා.
අපි මෛත්‍රී කරනවා කියන්නේ කොමත් යම්කිසි ගුණදම් ක්‍රියාවෙන් අනුගමනය කලාම ඒක තමන්ට තුනුරුවන්ට ත්‍රිවිධ චෛත්‍ය ස්ථාන්ත භූමියට ශාන්තියක් සැලසෙනවා. අන්න එහෙමයි වෙන්නේ. එතකොට අපි කියමු තමන් පදිංචේ නිවසට යන පාර දෙපැත්ත සුද්ධ කරන මල් හිතවන ඕනම කෙනෙක් කඩාගෙන ගියාම අපිට කොච්චර සන්තෝසයි. මල් ටිකක් කඩනවා තමන් හිටෝප මල් ගස්වල අන්න අය මල් කඩාගෙන ගෙනියන මල් ඒ පූජ කරන්න ගෙනිය ඉති කොච්චර සන්තෝසයි. අන්න මල් හිතෙව්වා මෛත්‍රී කාය කරම බෝධි අත්තු ගානවා මඩු අත්තු ගානවා විහාර ඇත්තු ගානවා යන කොතන කොහෝ පන්සල් බෝධි අත්තු ගාන අන්න මෛත්‍රී ක්‍රියාවේ තමන්ගේ නිවසට යන පාර දෙපැත්තේ සුද්ධ කරන්න. පාර දෙපැත්ත සුද්ධ කරලා මොනහරි සිතුවන් කාටත් ප්‍රයෝජනයක් එයි. මම මොකටද ඔක් කරන්නේ? මං තනියෙන් මගේ දරුවොත් එක්ක ජීවත් වෙනවා. අනිත් අය මොනව වුණත් කමක්. අන්න ඒ චේතනාවට යන්න හොඳනේ. සාමූහික වශයෙන් ජීවත් වෙනකොට ගම්වල එකමුතුකම සමගිය සමාදානය අත්‍යවශ්‍යමයි. ඒ නිසා අපි කවුරුත් පොදු වැඩ කරනකොට ඒ පොදු ස්ථාන පිරිසිදු කරන පොදු ස්ථාන අලංකාර කොනන්ට අපේ දායකත්වයේ දෙන. එවගේම අපිට පුළුවන් සක්‍රියව දැන් පොදුවේ මහජනතාව පරිහරණය කරපු ළිඳක් තියෙනවා නම් වැහිලා නම් අන්න පුළුවන් ඒක සුද්ධ කරන්න. ඒක හොඳට බන්ධ වුණු මිනිස්සෙකුට ඉඳගෙන නාන්න හොඳින් පිරිසිදු වෙන්නට අවශ්‍ය පරිසරේ වටපිටින් හදන අන්න ඒක මෛත්‍රී කාය කර. මෛත්‍රී කරනවා කියන්නේ ඒකට තමයි. මෛත්‍රී වෙන්නේ කියලා වෙන්නේ. එතකොට නැත්තම් අනිත්ව මෛත්‍රී නෙමෙයි. හිත හිත ඉන්නවා කිය කී. හිත හිත හිතා මෙච්චර කල් කිය කී හිතා මෙච්චර කල් නිදුක් වෙච්ච කෙනෙකුත් නැහැ. නිරෝගී වෙච්ච කෙනෙකුත් නැහැ. මොකුත් නැහැ. එන්ට එන්ට ලෙඩ. අන්න මෛත්‍රී කාය කර්ම එතකොට කරන්න ඕනේ. මෛත්‍රී මනෝ කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී කාය කර්ම. එහෙනම් අපි මෛත්‍රී කරනවා කියන්නේ තමන් ජීවත් වන පරිසරයට ලෙන්ගත්තු වෙන. බෝ මල්ලු, වෙහෙර මල්ලු, චෛත්‍ය මල්ලු අතු ගන්න. පරමල් අරන් දානවා, සෝදන. තනකොළ ගස්, උත්තරි ගස් ගලවලා අලංකාර කරනවා. අන්න මෛත්‍රී කාය කර්ම. මෛත්‍රී කාය කර්ම අපින් කරනවා අඩුයි. කාය කර්ම කරන්න ඕනේ. පුළුවන් තරම් ලස්සනට, පිරිසිදුවට, අලංකාරයට, විසිතරව, විචිත්‍රවත්ව පොදු ස්ථාන රැකෙන්තෝන්. ඒවට අවශ්‍ය කටයුතු සැලසුම් වෙන්ටෝ. නන්න ඒවා ක්‍රියාත්මක වෙන්නකොට මෛත්‍රී කාය කර්ම කලාව. කැලි කසල දැක දැක බලා ඉන්නව නම්, කුණු කසල දැක දැක බලන් ඉන්නව නම්, අපද්‍රව්‍ය හෙලනව නම්, හෙලන දාලා යනකම් ඔහේ ඉන්ටාරිනව නම්, මේ ඔක්කෝම අකුසල කරගන්න. තමන්ට නිසිලෙස වගකීමක් ශරීර සෞඛ්‍යය ගැන, තමන්ගේ පැවැත්ම ගැන, මිල මුදල ගැන අමිය මොකවත් තේරුමක් නෑ සමානයි. එහෙනම් අපි මෛත්‍රී මෙතෙක් කල් කිය කිය හිටියා, සිත සිත හිටියා, කොලාඩුයි හොඟ දෙනෙක් ඒක තේරුම් ගත්තේ. ගෙවත්තම පන්සල් මිදුල් පන්සල් වත්ත මිතර නෙමෙයි, තමන්ගේ ගෙදර දොරේ. බලන්න සමහර නිවෙස්වල ගෙදරට ඇදෙන පාර කැලේ වැවිලා, ඉලුක් වලින් මාන වලින් දෙපැත්තම වැහිලා පාරේ මුකුත් පේන්නේ අනතුරු බහුලයි. එතකොට තමන්ගේ ගේ දොර මිදුල ලස්සනට තියාගන්න, ස්ථීරසාරව තමන්ගේ ගෙදර දොර කාටත් හිතකර පරිසරයක් ඇති තනක් කරන්න. හැම කෙනෙක්ම ඒකට පිරිසිදුව කටයුතු කරන්න. වැසිකිලි කැසිකිලි කරන තැන පිරිසිදුවට තියාගන්න. වැසිකිලිය පිරිසිදුව තියා ගැනීම ඒවා අපේ යුතුකම්. අපද්‍රව්‍ය පිටකරන තැන වුණාට එතන පිරිසිදුවට තියෙන්න ඕන. කවුරුත් හොඳට පිරිසිදු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මේ තුනෙන්මයි ක්‍රියාත්මක කළ යුතුව. විශේෂයෙන් අපි කවුරුත් මේ ගමන යන්නේකට ලොකු දායකත්වයක් අපි සපය ගන්න ඕන. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය පිළිබඳව හොඳට සිතට ගන්න ඕන. හැමදාම අපිට සතුන් මඩ මඩ සොරකම් කර කර බොරු කිය කිය ඔහොම ජීවත් වෙන්න බෑ. මේ සමාජයේම බොරුවෙන් බොහොම අද වල්මත් වෙලා තිබෙනවා. බොරුව වැඩි. හුඟ තැනක හොර බොරු වංචා කපටිකම් වැඩි වුණොත්
රටකට සමාජයකට කොයි තනම් දරාගත නොහැකි වෙනවා. අද හුඟා අපි එක කල්පනා කරන්නට ඕන. කුඩා දඩුවන්ට අපි හොඳට කියා දෙමින් එගොලන්ට ජීවිතයේ හරි ගමනක්යන්ට මඟ පෙන්වමින් මේ ගුණධර්ම රැකීමේ වටිනාකම කියා දෙන්න ඕන. හැම කෙනෙක්ම නැකත් බල බල සුබ දවස හොය හොය ඉන්නවා. නමුත් උතුම් ගුණධම් ආරක්ෂා කරනවා නම් ඒක තමයි සුබ නැකත. පිරිසිදුව හොඳ සිතකය වචනේ සංවර කරගෙන කෙලෙස් යට කරගෙන යම්කිසි කෙනෙක් ඉතා පවිත්‍ර ජීවිතයක් කය වචන සිතිවිලි වලින් පිරිසිදුම ජීවිතයක් ගත කරන කෙනෙක් ජීවත් වන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ දවසම පොහොය. ගුණධර්ම ආරක්ෂා කරන සංවරශීලී පුද්ගලයාට පොහොය දවස වෙනවා තමන්ගේ පැවැත්ම. ඒ කලාම පිරිසිදු ක්‍රියා ඇති කෙනාගේ ඒ ක්‍රියාවන් වල පිහිටන කෙනාට සමාදන් වෙන කෙනාට එයාට ඒ කාන්තයෙන් බලාපොරොත්තු සමෘද්ධිමත් වෙන අරමුණ ඉටු වෙන. අන්න ඒකයි මේක තදින් හිතට ගත යුතු වන්නේ. ඒ වගේම සියලු සතුන් කෙරෙහි මෛත්‍රී කරන්න සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රී පතුරවන්නට ඕනේ. ඒක ඉතාම වටිනවා. සියලු සත්වයන් නොදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා අපි කියමු. ඊට අවශ්‍ය පසුබිම් අපි හදන්නේ අපිරිසිදු වෙච්ච අපිරිසිදු කරන්නේ මඩවල්වල් මේව සුද්ධ කරන්න ඕනේ. තන තන අපි කැලි කසල දැක දැක අපද්‍රව්‍ය හෙලා ඇති තැන් අපි බල බල හොයින්. අන්න ඒක ඉතාම නරකයි. අපි ඒව දුටු සැනින් අපද්‍රව්‍ය අරන් දාන්න. පිරිසිදුකම වැදගත් එක ජීවිතයක. හොඳට ඒව තේරුම් අරන් ක්‍රියා කරන නම් කොයි තරම් උතුම්. හැම කෙනෙක්ම මෛත්‍රී කාය කර්ම ගැනයි මේ දැනුවත් වෙන්නේ. බුදුහාමුදුරුව කියන්නේ සියලුම සතුන් කෙරෙහි මෛත්‍රී පතුරවන්න, මිතුරු වෙන්න. සියලුම සත්වයන් කෙරෙහි මිත්‍ර භාවය ඇති කරගන්න. දැන් අද හුඟාදුරට මිත්‍ර අඩුයි. හුඟාදුරට අමනාප වෙනවා, ભેද වෙනවා, තරහ වෙනවා, වෛර කරගන්න, එකිනෙක අතර ගැටුම් ඇති කරගන්න. කිසිම ගොඩයාමක් ගැන හිතන්නේවත් නැහැ. සහෝදර සහෝදරිය ගැටුම්, ඥාති හිතවතුන් ගැටුම්, ස්වාමියා බිරිඳ ගැටුම්, දූදරු දෙමාපිය සබඳතා බිඳවැටීම් මේව කොම පුදුමාකාර විදියේ පරිහානිය. ඔවුනමුන්ට මිත්‍ර නැහැ, සුහද නැහැ, ලෙංගතු නැහැ. අපේ ගෙවල්වල කුඩා කාලේ අපි කොයිතරම් එකමුතුව සමගව හිටියද? එක පැදුර නිදාගෙන, එක පතේ කාගෙන, එක ඇතරිල්ල පොරවගෙන සන්තෝෂයෙන් හිටියා. අයියා ලක්කල නංගිල මල්ලිලා ගෙදර ඉන්නකොට හොඳ සමගිය එකමුතු. ගුණවන්තයි, සිල්වන්තයි. ඒ වගේම මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම වලින් යුක්තයි. මව්පියන්ට ලොකු ශක්තියක් වුණා. අන්න ඒ දරුවෝ වැඩි ප්‍රමාණයක් හදාගත්තා. දරුවොත් ඉතා උසස් ආකාරයේ තමන්ගේ දෙලව ජයග්‍රහණය කරා යන්ත පාර හදාගන්න. ඒක ලොකු දෙයක්. බොරු එහෙම කියන්න මේපා. විහිළුවටවත් නිකමටවත් බොරු කියන්න එපා. බොරු කීමේ විපාක ඉතාම භයානකයි. හිස් ජීවිත ගත කරා වෙනවා බොරු කීමේ. සම්පදාන මුසාවාදේන ලැජ්ජා. බොරු කියන කෙනාට ලැජ්ජාවක් නැහැ, බය නැහැ. ඕන තරම් කටරේ නේනේ බොරුව කියනවා. ඒක ඉතාම අලජ්ජී ගතිය. බොරු කීම ලැජ්ජා බය නැති කෙනෙකුගේ ලක්ෂණ. බොරු කියන එක ඉතාම භයානකයි. ඒ වගේම සත්ව හිංසා පුදුම විදියට අද සතුන්ට හිංසා කරන මොනතරම් සතුන්ව ඝාතනය කෙරෙනවද, මොනතරම් අපි නොදැන සතුන්ගේ ජීවිත හානි වෙනවද, මේවා අපි තාම කල්පනා කළ යුතුයි. හැම කෙනෙක්ම සියලුම සත්වයෝ කෙරේ මෛත්‍රී කරන්න, සිත මෛත්‍රියෙන් පුරව ගන්න, මිත්‍ර භාවින්. එනං අරය නිදුක් වෙත්වා, මෙයා නිදුක් වෙත්වා, එක්කෙනෙක් දෙන්නෙක් කර අනිත් ඔක්කොම සුවපත් වෙත්වා කියන්න බෑ. කොයි කෙනාත් මිතුරත් සතුරත් මධ්‍යස්ථ කෙනත් ඔක්කොම එකයි. හැමෝම මේ ජීවිත හොඳින් පවත්වාගෙන යාමයි වැදගත්. එනිසා හොඳට කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. හැම කෙනෙක්ම තමන්ට නොදුන් දේ නොගන්නවා නම් නොදුන් දේ නොගන්න එපා. තමන්ට දුන්නේ නැති දේවල් ගන්න යන්න එපා. ඒක හොඳ නෑ. තමයි එහෙම පුරුදු ඇති කරගෙන තියෙනවා. තමන්ට අයිති නැති දේ ගන්න.
තමන්ට අදාළ නැතිදේ කොරන්තයන්. අන්න එහෙම තියෙනවා. අපි ඒව තේරුම් ගන්න ඕන. කොයි දේත් ඉවසීමෙන් කැපවීමෙන් ක්‍රියාත්මක වෙන්නකොට තමයි අවබෝධය කියන එක අපට ලංවේ. ඇත්ත වශයෙන්ම ඔබ සෑම කෙනෙක්ම හොඳ පිරිසිදු ජීවිතයක් ගත කරනවා නම් ඒ ජීවිතය ගත කරන කෙනාට හැමදාම පොහේ දවසක් උතුම් දවසක්. කෙලෙස් නැති කෙනාට හැමදාම උතුම්ම ගුණධම් රකින්න එක එයාට සුබ නැකත. එතකොට පිරිසිදු ක්‍රියා ඇති කෙනාගේ ඒ ගුණධම් මත පිහිටා ක්‍රියාත්මක වෙන කෙනාට ඒ කාන්තෙන් එයාගේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ කරන ගන්ට ලැබෙනවා. ඒ නිසා අපි ගුණධම් මා ආරක්ෂා කරමු. සැනසීමටපත් වීමයි මාර්ගයේ පාදගන්ත උන. අපි කවුරුත් මොනවා කීවා කළා වද මේ ජීවිතවලින් සමු ගන්න ඕන. කවදා නමුත් අපිට මේ යන්ත විද උපදුන නිසා අනිවාර්යෙන් මැරෙන්න වෙනවා. දැන් කවුරුත් ඉපදිලා නින්නේ. එනිසා මරණය තමයි ඒකාන්තයෙන්ම සිදුවන්නේ. මැරෙන්න වෙනවා. මැරෙන අපි ඉන්නකම් හොඳින් ජීවත් වෙන්න ඕන. ගුණධම් මා ආරක්ෂා කරගෙන සමාජ විරෝධී නීති විරෝධී ධර්ම විරෝධී කටයුතු වලින් ඈත් වී ගුණධම් මත ජීවිතය හදා ගන්න ඕනි. ඒක තමයි වැදගත්කම තියෙන්නේ. කිසිම කෙනෙක් තමන්ගේ සිතේ ඇතිවන්නා වූ නොඑක් දුර්වල අදහස් කෙරෙහි මනස විකෘති කර ගන්න එපා. ඒ නිසා හැම කෙනෙක්ම හොරකම බොරුව කපටිකම වංචාව මේව පිටු දකින්න ඕන. අල්ලස පගාව දූෂණ මේව අපි පිටු දකින්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕනේ අවංකවම වැඩ කරන්න. අවංකවම වැඩ කරන්න හද සාක්ෂියට එකඟ. මේ උදා වූ වසරේ අපි අපේ අරමුණු ඉටු කර ගැනීමට නම් හොඳ ඉලක්කයක් කරා ගමන් කළ යුතුව තිබෙනවා. කිසිම මොහොතක ඔබ ඔබේ ජීවිතයේ කැළලක් ඇති කර ගන්න එපා. අපි හැම කෙනෙක්ම බොරු නොකිය, සත්ව හිංසා නොකොට, සොරකම් නොකොට, ශ්‍රද්ධාවෙන්, ලෝභකම් දුරු කරමින් මේ ජීවිතය ගෙන යන්න ඕන. න අර්ථ හේතු, න පරස්ස හේතු, න පුත්තමිච්ඡාන ධනං න රත්ත, න ඉච්ඡේය ධම්මේන සමිද්ධිමත්තම සසීලවා පඤ්ඤමා ධම්මිකෝ සිය. අපිට ධම්මපදයේ පඬිත වර්ගයෙන් මේ ගාථා දාම හොඳ පණිවිඩයක් කියන. තමාගේ සුව පහසුව පිණිස හෝ පතා හෝ අනුන්ගේ සුව පහසුව යහපත පතා හෝ පවක් නොකළ යුතුයි. අධාර්මිකව පුතෙකුවත් ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. ධනයද අධාර්මිකව උපයන්න සිත්විලි ඇති කරගන්න හොඳ නැහැ. රටද අධාර්මිකව පාලනය කරන්න හිතන්න හොඳ නැහැ. තමාගේ පෞද්ගලික දියුණුවද ඒ නරක විදියෙන් ගොඩනගා ගන්න එක සුදුසු නැහැ. එහෙමනම් මේ කියන විදියට තමන්ටත් අනුන්ටත් පහසුව පිණිස වැරදි වැඩ නොකරන සිල්වත් දැහැමි නොනැති පුද්ගලයා එයා ඉතාම උසස් තත්වයට පත් වෙන බොහොම උගත් කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, දැහැමි කෙනෙක්, සිල්වත් කෙනෙක් වෙන්නේ යමෙක් එයා තමන්ගේ හෝ අනුන්ගේ සුවය පිණිස වැරදි වැඩ නොකිරීම නිසා. වැරදි නොකළොත් එයා හොඳ කෙනෙක් වෙනවා. සිල්වත් දැහැමි නොනැති කෙනෙක් නම් යමෙක් එයා තමන්ගේ අනුන්ගේ හිතසුව පිණිස වැරදි කරන්නේ නැහැ. එයා අධාර්මිකව පුතෙක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක්කලාම ධනය, රට, තමාගේ වැඩි දියුණුව මේ හැම එකක්ම සාධාරණ මට්ටමින් සිදු වෙනාමයි සියලු දෙනාටම කාරණා කරනවා වටහා ගන්න පුළුවන් වෙන්නේ. හැම කෙනෙක්ම සිල්වන්ත වෙන්න, සංවර වෙන්න, ප්‍රාණඝාතයෙන් මිදෙන්න, සියලු සත්වයන් කෙරෙහි ලැබිවන් අන්න දබර කලකෝලහල ඉක්මන්කම ආවේගශීලී ගමන මේ ඔක්කොම අපි නවත්තලා දවන්න එක කොච්චර වටිනවද. හැම කෙනෙක්ම මේ 2018 නව වසර
ගුණදහමින් පිරුණු තමන්ගේ දෙලව ශාන්තියට උපකාර වන අයුරින් ජීවිතේ සකසගන්න හැකි තාක් පින් කරන්න. තමන්ගේ පහසුව පිණිසමත් අනුන්ගේ පහසුව පිණිසමත් මොනම කෙනෙකුටවත් හිංසාවක් කරන්න එපා, පීඩාවන් කරන්න එපා, කරදර වදුරු ඇති කරන්න එපා. කාගේ ජීවිත අලංකාර කර ගැනීමටම යොමු කරනවා නම් තමයි හොඳ. කිසිම කෙනෙකුට දුකක් වේදනාවක් බියක් ඇති කරවන විදියට වචනයකින්වත් කටයුතු කරන්න එපා. කාටවත් අලාභයක් හානියක් වෙන්න පාඩුවක් වෙන්න වැඩක නන්න එපා. අපේ ජීවිතයේ සැඳෑ සමයක් උදා වෙන්න. බය නැතුව සන්තෝෂයෙන් තමන්ගේ ජීවිතය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් ජීවන රටාවක් ගොඩනගා ගන්න ඕන. කාටවත් කඩදරකාරී හිංසාකාරී පීඩාකාරී ජීවිත ගත කරනව නම් සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මානව සමාජයේ සියලුම සත්වයන්ට පරිසරයට ආදරේ කරන ඒ සියල්ල රැකගන්න වෙරදරන උදාර කෙනෙක් වෙන්න ඕනේ. නැකත් හොය හොය තිතිය හෝරාව බල බල ඒව පසුපසම දුව දුව වැඩ කළාත් කිසිම දියුණුවක් නැති අය අනන්තයිද. හැම වෙලාවෙම කොච්චරවත් සුබ නිමිත්ත සුබ හෝරාව ඕබිම බල බල කල් මරණයි ඉන්න අපේ සමාජ. ඒත් නැගිටීලා නැහැ, දියුණු වෙලා නැහැ. එන්ට එන්ට ප්‍රපාතයටම වැටිලා. ගුණධම්ම ආරක්ෂා කරන ජීවිතය එයාට තමයි සුබ නැකත වෙන්නේ. එයාගේ ගුණධම් තමයි සුබ නැකත. එයාට ශාන්තිය වෙන්නේ. එතකොට පිරිසිදුව ජීවත් වන්නාට හැමදාම පොහොය දවස. සාමාන්‍යයෙන් පොහොය මාසයකට වරයි පොරබසලසක 15 දිනකට වරක් වෙනවා මාසෙ පොහොය කියන්නේ. එතකොට මේ පෝය කියන්නේ උතුම් දවස. අන්නේ සාර්ථකව පිරිසිදුව ජීවත් වෙන කෙනා දවස ගෙවන්න කෙනා එයාගේ දවස පෝය දවස වගේ උතුම් වෙනවා. ඒ වගේම පිරිසිදු ක්‍රියාවන් කරනවා නම් කියනවා නම් සිතනවා නම් එයාගේ ජයග්‍රහණ එයාගේ බලාපොරොත්තු එයා කරන් ඉටු. අන්නේ කයක මොකකින් හෝ අපිට තමන් සතු දේ ලැබෙනවා. ඒ වගේම තමයි හොඳට නාලා හොඳට පිරිසිදුවට ඉන්න අපිට සියලු සත්වයන් කෙරේ මෛත්‍රී කරමින් බොරු නොකියමින් සත්ව හිංසා නොකරමින් නොදුන් දේ නොගනිමින් සද්ධාවන්ත කමින් ලෝභයද දුරු කොටගෙන කටයුතු කරන කෙනාට ගයා නදියට ගිහින් මොනව කරන්නද කියලා ඇහුවා. ගංගා නංගකට බැහැල නෑවට ඇති ඵලයේ කුමක්ද? බැස් ගංගවල බැසලා ඉන්න නෑවතරමට කෙලෙස් දුරු වෙන්නේ නෑ. කෙලෙස් නැසන්ට මෙන්න මේ ටික කොනන්ට. පිරිසිදු ජීවිතයක් ගත කර. උතුම් උදාර ගුණ දහම් මත ජීවිතය සකස ගන්න. ඒ වගේම දවස සංවරව උතුම්ව ගත කරනවා නම් මේක පෝය දවසක් ගෙවුවා වගේ වෙනවා. ඒ වගේම පිරිසිදු ක්‍රියා ඇති කෙනාගේ ඒව පිහිටනව නම් ඒවට ඒ කාන්තෙන් එයාට යහපතක් වෙනවම. හොඳ දේ කළොත් දෙව්ලොව යන්න. යාදි සංවපතේ බීදා. වපුනන්නේ මොනවද ඊට අනුපතිඵල අස්වද්ද ලබන. අන්න හොඳ දහම් ගුණ දහම් ආරක්ෂා කළොත් එයාට සැනසීම ලැබෙනවා. පාප කර්ම වලට ගියොත් එයා ජීවිතයෙන් පරාදිත වෙනවා. සත්තුන් මරන්න සොරකම් කරන කාමවද්ව හැසිරමින් බොරු කියමින් සුදාව බොමින් යම් කිසි අය ජීවත් වන විදියයි තාම සංවිධය. බොම කනගාට මේ ලැබූ 2018 වසරේ අපි ඉදිරියට යන්නට නම් හොර බොරු වංචාවෙන් තොර වෙන්න ඕන. දැන් ભેද බින්න ඇති කර ගන්න නැතුව සමගියෙන් සතුටෙන් එකමුතුකමින් මේ ගමන යන්නට ඕන. පක්ෂපාත කුල ભેද මේවා ජීවිතවලට ඇඳ ගන්න එපා. කවුරු කවුරු තමන්ගේ ඒ තමන්ට ආවේනික ගුණ දහම් මත ජීවිතේ සකසගත්තම එයාට හොඳ ගමනක් යන්න පුළුවන්. සියලු දෙනාම බලාපොරොත්තුවන් තමන්ගේ ඉදිරි දියුණුවට මාර්ගයේ සකස ගන්නයි. එනිසා ගුණ දහම් මත ජීවිතේ හදාගන්න. පංචශීල සමාදන් වෙමින් ගුණ දහම් ජීවිතය ඇතුළත් කරගෙන දානශීල භාවනා පින්කම් කරමින් සාර්ථක කෙනෙක් වන්ට අධිෂ්ඨාන ගන්න. ඒ තුළින් තමයි බලාපොරොත්තු ඉලක්ක කරා යන්න පුළුවන් වෙන්නේ.
ඔබ ඉතාම හොඳ ගුණ දහම් මෙතුව ජීවත්වනොත් ඔබගේ මෙලවත් පරලොවක් දෙලෝමේ කාන්තෙන් සුවපත් වෙනවා නොඅනුමානයි. ඔබ බලාපොරොත්තු වන නිවනින් සැනසීමට නම් එයද ඉටුකඩ ගන්නට පුළුවන්. එබැවින් මේ උතුම් පින් බෙලින් අපේක්ෂිත වූ ගුණ දහම් සපුරාගෙන නිර්වාණ අවබෝධයෙන් සැනසීමට හැම කෙනෙක්ම අදිස්ථාන ගන්න. සාදු සාදු. පින්වත්නි, අපි සෑම කෙනෙක්ම උතුම් ගුණ දහමින් ජීවිතේ සකස ගන්නවා නම් ඒවම තමයි එයාට නැකත වෙන්නේ. ගුණ දහම මත ජීවිත ගත කරන කෙනාට නැකතක් වෙන්නේ ගුණ ධර්මයි. ඒ වගේම පිරිසිදුව ජීවත් වෙන කෙනාට හැම දවසක්ම පොහේ දවසක් වෙනවා. පිරිසිදු ක්‍රියා ඇතිව ක්‍රියා කරන කෙනාගේ බලාපොරොත්තුවේ කාන්තියම ඉෂ්ට සිද්ධ වෙනවා. හොඳට පිරිසිදුවම ජීවත් වෙන්න නාලා තමන්ගේ කෙලෙස් පිරිසිදු කර ගන්නට බෑ. තමන්ගේ මනස එකලස් කර ගැනීමෙන් මෛසුවදායීව තමන්ට පිරිසිදු ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බොරු කියන්නේ නැතුව, සත්ව හිංසා කරන්නේ නැතුව, එමෙන්ම නොදුන් දේ නොගන්න, ඒ වගේම ශ්‍රද්ධාවන්තකම සිතේ ඇති කොටගෙන ලෝභකම දුරු කරගෙන හොඳින් ක්‍රියාත්මක වුණොත් ඔබට මහා ගංගාවන් නැතුවට කමක් නැහැ. ඔබේ ළිඳම ඔබට මහා ගඟක් වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයට පහසුව පිණිස, අනුන්ගේ පහසුව පිණිස කිසිම මොහොතක අදැහැමින් කිසිවක් කරන්නට එපා. අදැහැමින් පුතෙකුවත්ව ප්‍රාර්ථනා කරන්නට එපා. ඒ වගේම අධාර්මිකව ධනෙ උපයන්නට එපා. අධාර්මිකව රාජ්‍යයන් ගන්නට හිතන්නට එපා. අධාර්මිකව තමන්ගේ පෞද්ගලික දියුණුව සකස ගන්නට හිතන්නත් එපා. ඒ වගේම ඔය කිව්ව විදියට ගුණදහම් රකින්නවා නම් එයා සිල්වත් කෙනෙක්, එයා දැහැමි කෙනෙක්, එයා නොනැති කෙනෙක්. නොනැතිව සිල්වන්තව දැහැමිව ජීවත් වෙන කෙනාට ඒකාන්තම නිර්වාණ අවබෝධයට මඟ සැලසෙනවා. මේ දහම් දේශනාව පවත්වා ගැනීමෙන් ශ්‍රවණය කිරීමේ කුසලයෙන් හැම කෙනෙකුටම නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා. සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පදන්ති. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්ව කීර්ති ශ්‍රී ධම්මභානේ ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජනීය වෙන්නපත්ති රත්නජෝති ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු.